ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය මාර්තු 1 සහ 2 මහනුවරට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අද දිනෙහිදී බස්නාහිර පළාතේ පාසල්වල පැවැත්වීමට නියමිතව තිබූ වර්ෂ අවසාන ඇගයීමට අදාළ 10 ශ්‍රේණියේ සහ 11 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍ර විභාග කටයුතු වලට පෙර ඊයේ රාත්‍රියේදී සමාජ මාධ්‍යයට මුදාහැර තිබෙන බවට වාර්තා පළවෙනවා මෙලෙස සමාජ මාධ්‍යයට මුදාහැර ඇතේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිතව තිබූ දහවන ශ්‍රේණියේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය සහ 11 ශ්‍රේණියට අදාළ විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයයි මේ අතර ලංකා ගුරු සේවක සංගමයෙන් net news සිදු කළ විමසීමකදී එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ තමන්ටද අදාළ ප්‍රශ්න පත්‍ර දෙක නිකුත් කිරීම සම්බන්ධයෙන් වාර්තා වූ බවයි ආම පහදලිවව කියනෝනේ මේ වාර විභාගේ විහිළුවක් වෙලා තියෙනවා ඊයේ දවසේ තිබ්බ ඉතිහාස ප්‍රශ්නපත්‍රෙත් එළියේ ඒ වගේම විද්‍යාගන්ධ ප්‍රශ්නපත්‍රත් එළියේ මොකද්ද මේ විභාග? ඉතින් ඇත්තටම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මුදල් වියදම් කරලා කරන විභාගයක් මේක. මේ විභාගේ තුන්වෙනි වාරේ කරන විභාගයක්. නමුත් මේක පළවෙනි පහසල් වාරේ කරන්න. මේකත් අනලා තියෙනවා. විභාගෙත් අනලා විභාගේ දැන් නැවතත් මේ විභාගේ හරියට තියාගන්න බැරුව ඉන්නේ. මේ වගේ අධ්‍යාපනයක් අවශ්‍යද අපි? අපි දන්නවා මීට කලින් උසස් පෙළ විභාගෙ ප්‍රශ්නපත්‍ර පිට වුණා. දැන් මේ විදිහට ප්‍රශ්නපත්‍ර පිට වෙන නිසා විභාග මොකද? මේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි දකින්නේ බලධාරීන්ට කිසිම උවමනාවක් නැහැ. උන් කතා කරන්නේ කෘතිම බුද්ධිය පද්ධතියට ගේන්නේ කොහොමද? ප්‍රායෝගික අධ්‍යාපනයක් කරන්න බැරි ආණ්ඩුවක් මේ තියෙන්නේ. එවැනි තත්යකදී මේ ආකාරයෙන් විභාග පවත්වන්න බැරි නම් මේ නිලධාරීන් ගෙදර යන්න. ඒ අය මේ කරන වැඩේ තේරුම මොකද්ද කියලා අපි දාන්න තියෙන්නේ. මේමයි දැන් ප්‍රශ්නපත්‍ර පිට වුණාට පස්සේ අනිත් ඒවා පිට නොවුණා කියන එකට සාධක මොනවද තියෙන්නේ? ඒක නිසා මේ විභාගෙ විහිළුවක් මේ මේක පිට උනාදවස්සේ එතුණ අනිත්‍යව ගැන කවර කතා විදේ. ඒක නිසා මේවා මේ එක එක මාපියා වලට මේ ප්‍රශ්න පත්‍ර යන විදිහට ප්‍රශ්න පත්‍ර අසුදානන සාත්‍යභාවයක් නැතුව කරනවා නම් ඒක වගකීම් මාර්ගගත නිලධාරීන් කරනවා කියන්නේ ඒක අපිට කියන්න තියෙන්නේ.